අද දිනේ තවත් 3051 දිනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක්. මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ රාත්‍රියේ 16 සීමාව ඉක්මවා ගියා. ඒ තවත් මරණ 34ක් වාර්තා වීමත් සමගයි මේ වන විට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1015ක්. මරණවලට ප්‍රධාන හේතුවක් වන කොවිඩ් නිව්මෝනියා තත්ත්වය වළක්වා ගත නොහැකිද? ඒ සඳහා දැනට ප්‍රතිකාර ක්‍රමවේදයන් තියෙනවා. නිව්මෝනියාව හැදෙන්නේ හැමෝම මැරෙන්නේ නැහැ. ලෝකයේ තියෙන්නේ මේ නිව්මෝනියා ඇති වෙන සංඛ්‍යාව මේ රෝගීන්ගේ සංඛ්‍යාවත් එක්ක වැඩි. ප්‍රතිකාර කරාට ප්‍රතිකාර සඳහා ඕන් එන්නේ ප්‍රමාදී. ඉතින් ඒකත් එක ප්‍රශ්නයක් මේ මරණ වැඩි වීමට එක ප්‍රශ්නයක්. රට අවදානමකද? අපිට පේනවා මේක ලංකාවේ තවත් තදින් වැඩි විය හැකි අවස්ථාවක තමයි මේ ඉන්නේ. මේ අවස්ථාවේදී මේ தත්ත්වය මර්ධනය කර ගැනීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අපි සියලු දෙනාම එකතු වෙලා ගන්න අවශ්‍ය වෙනවා. තව මාසෙකින් නැත්නම් තව සති 3කින් මීට වඩා අතිභයානක තත්ත්වයක් දකින්න පුළුවන් දකින්න වෙනවා මේ අවස්ථාවේදී මේ පියවරවල් අපි ගත්තේ නැත්තම්. ගැබිනි මවුරුන්ගේ தත්ත්වය කුමක්ද? අපිට අද වෙනකොට වාර්තා වෙලා දෙනවා ගර්භණී මවුරු 5 දෙනේ කොවිඩ් ආසාදනය නිසා මිය ගිහින් තියෙන මේ 3 වෙනි රැල්ලත් සමග. ඉතින් මෙතෙන්දි මේක සාකච්ඡා කරා මේ සතියේ තිබිච්ච උපදේශක කමිටුවේදී කමිටු සමාජිකයන් එකඟ වුණා ආරක්ෂා කළ යුතු විශේෂ කණ්ඩායමක් ලෙස ගර්භණී මවුරුන්. එතන ගර්භණී මවුරුන්ට එන්නත ලබා දීම සුදුසු බව තාක්ෂණික මණ්ඩලය තීරණය කරා. කටයුතු සම්පාදනය කරන්න කුඩා කමිටුවක් පත් කරමින් යනවා.